අපිට පේනට තියෙන ඇඩියට PCR පරීක්ෂණ පිළිබඳව සම්පූර්ණ අවධානය වෙනතකට යොමු වෙමින් තියෙනවා කියන එක තමයි පේනෙන්නට තියෙන්නේ. අපි දිගින් දිගටම දැන් මාස දෙකක් තිස්සේ යෝජනා කරනවා PCR ධාරිතාව වැඩි කර ගැනීමේ ක්‍රම පිළිබඳව. නමුත් PCR ධාරිතාව වැඩි කර ගැනීමට ඇති නොහැකියාවට වඩා ඒක සිදු කිරීමට උවමනාවක් නැතිකම සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම පෙන්නනවා. උදාහරණයක් විදියට අපි විවිධ පාර්ශවයන්ට බලපෑම් කරලා කරලා මේ PCR මධ්‍යගත PCR පරීක්ෂණ ධාරිතාවේ ගැටලුවක් ඇති වෙන වෙලාවට සහ විශේෂයෙන්ම ප්‍රමාදයන් මෘතදේහයන් වගේ ඒවා නිකුත් කරන්න තියෙන ප්‍රමාදයන් ඒ වගේම සමහර ප්‍රාදේශීයව තියෙන PCR පරීක්ෂණ මධ්‍යගත ක්‍රමයට එන්න තියෙන ප්‍රමාදයන් වළක්වන්නට ස්ථානීය PCR පරීක්ෂණ යන්ත්‍ර යොදවන්නට කියන ඉල්ලීම කරලා තියෙනවා. මේ ඉල්ලීමත් එක්ක ඇත්තටම විශාල අවධානයක් රජයේ යොමු කරා. රජය මේකට ප්‍රතිපාදන ලබා දුන්නා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය මාස එකහමාරක කාලයක් තිස්සේ මේ මිලදී ගැනීමත් එක්ක බෝල ගසන බවක් පෙන්වනවා. එහාට මෙහාට මේ ටෙන්ඩරේ යොමු කරමින් මේ තීරණය ගන්නෙ නැතුව මේ යන්ත්‍ර රසායනාගාරවලට ලබා දීම සිදු නොකරමින් ඉන්න තත්වයක් තමයි අපිට පෙනෙන්නට තියෙන්නේ. ඒකට සමහර කැලෑපත්‍ර එහෙට මෙහෙට යන ගතියක් තියෙනවා. මේකේ හඬවල් නිහඬ කරන්න උත්සාහ කරන ගතියක් තියෙනවා. කොහොම වුණත් අවසාන වශයෙන් රජය මේකට ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට මාස එකහමාරක් ගිහිල්ලත් ඒ යන්ත්‍ර ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේක මුදල් නැති ප්‍රශ්නයක් නෙවෙයි කියන එක ඉතා පැහැදිලි. ඒ වගේම PCR පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාව කඩා වැටීම PCR පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාව නැතිකමට වඩා පරීක්ෂණ සඳහා නිදර්ශක ලබා ගැනීම ඉතාම අඩු මට්ටමකට පත් වෙලා තියෙනවා. රෝහල්වල PCR පරීක්ෂණ අද ගන්නෙම නැති තත්වයකට පත් වෙලා තියෙනවා. ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කරන එක අයාලේ ගිහිල්ලා තියෙනවා. පරීක්ෂණ වාර්තා කිරීම් සංඛ්‍යාලේඛන මේ වෙනකොට වගකීමක් දරන නිලධාරියෙකු නැති තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ නිසා රටට අවසාන වශයෙන් නිකුත් වෙන දත්ත පිළිබඳව නැවත අවිධිමත් භාවයක් ගොඩනැගිලා තියෙනවා. මේ අවිධිමත් භාවය මේ විදිහට යන්න දීලා නැවත වතාවක් වැරදි තීරණ ගත්තොත් අර අප්‍රේල් මාසයේදී සහ මාර්තු අගදී අපි ගත්ත වැරදි තීරණය වගේම තීරණයක් අපි ගන්නවා වගේම තව සති 3ක් හෝ 4ක් යනකොට අපිට මේ රෝගයේ නව ප්‍රවණතාවයක් අනිවාර්යයෙන්ම හමු වීමට ඉඩ තියෙනවා. ඒ නිසා අපි රටේ මහජනතාවට අපිට කියන්න තියෙන්නේ මේ PCR පරීක්ෂණ ප්‍රමාණය හෝ අපිට දිනපතා වාර්තා කරන රෝගීන් ප්‍රමාණය දිහා බලලා තීරණ ගන්න එපා. ඒ තීරණ වැරදෙන්නට පුළුවන්. රටේ මේ වෙනකොට රෝගයේ අඩුවක් තියෙනවා කියලා කිසිසේත්ම අපිට කියන්න බෑ. ඒ අඩුවක් නැති නිසා ඔබේ සෞඛ්‍ය ආරක්ෂාව ඔබ සපයා ගත යුතුයි. ඔබේ ආරක්ෂාව ඔබට බාර වෙලා තියෙන මොහොතක ඒක සංඛ්‍යාලේඛන මත ලිහිල් කරගන්න එපා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම ප්‍රභේද සම්බන්ධයෙන්ුත් ඉතා සුවිශේෂී මේ වෙනකොටත් ලංකාවේ සෞඛ්‍ය සේවාවේ රජයේ සෞඛ්‍ය සේවාවට අදාළව එකම රසායනාගාරයකවත් ප්‍රභේද පරීක්ෂණ කරන්නේ නැහැ. එහෙම කරන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැහැ. දිගින් දිගටම ඒකත් මුදල්මය කාරණාවක් නෙවෙයි. රුපියල් 10,000ක් වගේ පොඩි මුදලකට මේ පරීක්ෂණයක් කරන්න පුළුවන්කම තියෙද්දි තමයි අද වෙනකොට මේ ප්‍රභේද පරීක්ෂණ කරන්නේ නැත්තේ. එහෙම නොකර තනින් තන කරන ප්‍රභේද පරීක්ෂණ කිහිපයකින් අපි ප්‍රභේද පිළිබඳව විවිධ කතා කියන්නට උත්සාහ කරනවා. ඒ කතා වහන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වගේ අය ඒ කරන කතාවත් වහන්න සමහර තැන්වල උත්සාහයන් තියෙනවා. ඉතින් අද රට පුරා ජාතික වශයෙන් කොච්චර ප්‍රභේද පැතිරලා තියෙනවද කියන එක පිළිබඳව නිර්ණායකයක් ගන්න තරම් පරීක්ෂණ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. අපි ඉල්ලීමක් කළා තියෙනවා ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ කාර්යය අපිට බාර දෙනවා නම් අපි ලෑස්ති මාසයක් ඇතුළත රට පුරා සියලු දිස්ත්‍රික්කවල නියැදියක් විදිහට අරගෙන ප්‍රභේද පරීක්ෂණ කරලා රටේම ප්‍රභේද පැතිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්න. නමුත් එහෙම ඒවට කිසිම උනන්දුවක් නැහැ. PCR පරීක්ෂණ ධාරිතාව 75,000ක් දක්වා ඉහළට ගෙනියන්න අපි යෝජනාවක් දීලා තියෙනවා. ඒකේ සමහර දේවල් සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරලා ප්‍රතිපාදන දීලා තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ. ඒ නිසා
මේ වෙලාවේ නැවත වතාවක් රෝගය අතහැරලා දාලා තියෙනවා. ඒ අතහැරලා දැමීමේ ප්‍රතිඵලය තව සුමාන 4කින් විතර නිකුත් වෙයි කියන එක තමයි අපිට විශ්වාස කරන්න තියෙන විද්‍යාත්මක යථාර්ථය. ඒ නිසා අපි නැවත ජනාධිපතිවරයාගෙන් රජයෙන් ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. මේ විදිහට ගියොත් අපි නැවත නැවත වලෙන් ගොඩට එන අපි නැවත වලට තල්ලු කරන තත්ත්වයක් තියෙනවා. ඒක තමයි හැමදාම උනේ. අපි ඉතාම මහන්සියලා මේ රෝගේ පාලනය කරනවා. රෝගේ පාලනය කළ රැල්ලක අවසාන අදියරේදී අපි ඒක අතහැරලා දානවා. එහෙම නැත්නම් ඒක ව්‍යාපාරික උමනාවට දීලා දානවා. එතෙන්දී නැවත වතාවක් තව රැල්ලක් විදිහට අපිට මේ රෝගය අඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ රැලි සම්බන්ධයෙන් තියෙන විග්‍රහයත් අපි එකග වෙන්නේ නැත්තේ ඒකයි. ඒතකොට මේ හතරවෙනි රැල්ල අතහැරලා දැම්මහම හතරවෙනි රැල්ලේ තුන්වෙනි රැල්ල මේ තුන්වෙනි රැල්ල අතහැරලා දැම්මහම මේ තුන්වෙනි රැල්ලෙන් හතරවෙනි රැල්ලක් පටන් ගැනීම සාමාන්‍ය ස්වභාවික සංසිද්ධියක් විදිහට වීමට නියමිතයි. ඉතින් ඒක තමයි උනේ පළවෙනි රැල්ලේ අග අතහැරලා දැම්මා දෙවෙනි රැල්ලක් ආවා. දෙවෙනි රැල්ලේ අග අතහැරලා දැම්මා තුන්වෙනි රැල්ලක් ආවා. තුන්වෙනි රැල්ලේ අග අතහැරලා දැම්මොත් අපිට නිශ්චිතවම කියන්න පුළුවන් හතරවෙනි රැල්ලකටත් අපිට මූණ දෙන්න වෙනවා. ඒ නිසා මේ වෙලාවේ මේ රැල්ලේ අවසානයේ අපි හරියට පාලනය නොකරොත් අපි අනවශ්‍ය අභියෝගයකට අවධානය යොමු කරන රටක් විදිහට මූණ දෙනවා කියන එක තමයි අපිට පේන්නේ. Breaking.lk